भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि साधु 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 पंचशीले समाधान වෙන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා වාසනා වේවා සාදු
සාදු සාදු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්නතුනි අපි මේ ගමන් කරන සංසාර ගමන පිළිබඳව හැබෑවටම තේරුම් ගත්තේ අවබෝධ කළේ මනාකොට මේ පිළිබඳව දන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේ තමයි ඒ අවබෝධයට පත්වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ අති දීර්ඝ කාලයක් ඒ සඳහා කැප වුණා නේද සාරාංශ කල්පලක්ෂයක් පුරාවට දානය ආදී දසපාරමිතා ධර්මයන් පරිපූර්ණත්වයට පත් කළා එවැනි කැපකිරීමක් කරපු කෙනෙක් ගැන ඔබ ආය අහලා තිනොද සම්බුදුරජාණන් වහන්සේ නමක් හැරෙන්න එවැනි කැපකිරීමක් කිරීමට කිසිම කෙනෙකුට හැකියාවක් නෑ අසීමිත වීරයකින් යුක්ත මහා පුරුෂයන්ට පමණයි එවැනි දුෂ්කර දෙයක් කිරීමේ හැකියාව තියෙන්නේ කලාතුරකින් පහළ වෙන සම්බුදුරජාණන් වහන්සේලා ඒ කැපකිරීම තුළින් උතුම් අවබෝධයකට පැමිණෙනවා සම්මා සම්බුද්ද සම්මා සම්බුද්දත්වයට පැමිණිලා දෙව්මිනිස් ලෝකයාටම සැබෑම සැනසීම උරුම කර දෙන්න භාග්‍යතුන් වහන්සේට මහා කරුණාවක් ඇති වුණානේ නේද සංසාර ගමන පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළලා තියෙන කොයි ආකාරයෙන්ද සුන්දර සුවපහසු ගමනක් විදියටද අසීමිත දුක්ඛන්දරාවක් තියෙන බිහිසුණු ගමනක් අනතුරුදායක ගමන තමයි සසර තුල යන්න තියෙන්නේ ඉතින් ඒ ගමන තුල කිසිම කෙනෙකුට අනතුරට පත් නොවි මේ ගමන යන්න පුළුවන් කමක් නෑ සසිරේ සරසරද්දී සුවපහසු විදිහටම මේ ගමන යන්න කිසිම අනතුරක් නැතුව කිසිම කෙනෙකුට බෑ මොකද මහා උතුම් බලාපොරොත්තුකින් යුක්ත බෝසතාණන් වහන්සේලාට පවා ඒ සසරේ බිහිසුණු බව නිසා අනතුරුදායක බව නිසා මහා දුක් දුම්නස් විඳින්න වෙනවා නිරේ උපදින්න සිද්ධ වෙනවා තිරිසන් ලෝකෙ උපදින්න සිද්ධ වෙනවා අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලාට පවා නිරේ උපදින්න තිරිසන් ලෝකෙ දුක් විඳින්න සිදු වෙනවා එහෙනම් අපිට ඉතින් කතා කරන දෙයක් නෑ ඒකාන්තයෙන්ම අපි අසරණ බවට පත් වෙනවාමයි ඒක නිසා තමයි බුදුරජාණන් සිවදාල මේ සසරේ සැරිසරන සත්‍යයට නිරය මහ ගෙදර වගේ කිව්වා නේද එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ පහළ වුණේ සම්බුදුරජාණන් මේ අසරණකමට සැබෑම පිළිසරණ සලසලා දෙන්න සැබෑම සැනසීමක් උරුම කර දීමේ උතුම් මදහසින් තමයි සම්මා සම්බුද්දත්වයට පත් වුණේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ආකාරයෙන්ම ඒ බුද්ධ කෘත්‍ය කරන්න පුළුවන් නේද? පුළුවන් වුණානේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේමක් තමන් වහන්සේ බලාපොරොත්තු වෙනවන යම් ආකාරයකින් දෙව්මිනිස් ලෝකයට උපකාර කරන්න බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන්නේ ඒ සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය නිමා කිරීමෙන් පසුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජන ගන්න ලැබෙනවා යම් බුද්ධිමත් ඥානවන්ත දෙවි කෙනෙක් ඉන්නවා නම් බුද්ධිමත් ඥානවන්ත මිනිසෙක් ලෝකේ ඉන්නවා නම් ආන්නේ කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් යහපත සැනසීම උදා කර ගැනීම දුර්ලභ භාග්‍ය හිමි වෙනවා ආනේ දෙවියන් මිනිසුන්
तमंगे नुवने पमनट तम तम नैन पमनी मे धर्म अवबोध कल्ला सबैपिल सरण सलसा गन्नम बुदुरजान निवासी वदाल मे धर्म भाग्युनासी नोये काकारी देशनाकट वदाल नोये काकारी बुदुरजान मे श्री सद्धर्मे देवमनि श्लोके आवेत पत्तल महाकरुणावे देशनाकट वदाल यम्ताक तेनवनं यहापत उदाकरण धर्मयान भाग्युनासी सीलु धर्मयान पिलिबंदव परिपूर्ण अवबोधेन युक्त बुद्धुरजान सिट मे लोके पिलिबंदव किसीम देयक सेंगविला तीनोद किसीम देयक सेंगविला ने सीलु लोके पिलिबंदव परिपूर्ण अवबोधेन युक्त शास्त्रोन्नासे अनावरण ज्ञान युक्त किनोनी आवरण विला बुद्धुरजान सिट किसीम देयक पिलिबंदव आने अवबोधे तुल पीटल तमय संबुद्धुरजान वासी तमन वासी अवबोध कट वदाल श्री सद्धर्मे देशना कले एवगेम बुद्धुरजानन्वासी ए यहापत सेपे लबागिनीमट कटयुतु करंडोनी कोई आकारेंद कियला मनाकुट दन्नवा होंदिन्म दन्नवा एवगेम यंताक तीनवनं अयहापत दुख उपदवन देवल आने सीलु दे पिलिबंदवत बुद्धुरजानन वहांसेट महा अवबोधयक् तियेनवा दुखा यहापत ऐतिकरण देवल पवत्तन्न ओनेद बहर करन्न ओनेद बहर करन्न ओने बुद्धुरजानन वहांसे दुख अयहापत उदाकरण यम्ताक देवल तियेनवनम ए सियल्लम बहर करन्ने कोई आकारेन्द दुर्करण्य कोई आकर नसन्य कोई आकर ए फिली बंदव महाअवबोधिक नुक्ताई परिपूर्ण अवबोधिक नुक्ताई आने फिली बंदव बुद्धुरजान से मनाकुट देव मिनी श्लोक आट देश अयहपुद दुख दुमनस दुर्करण आकार मनाकुट बुद्धुरजान से देश देव मिनी श्लोक आट सनसी मुदाकर देंड श्री सद्धर्मे देशना कला तमन्नो हासी विसिन अवबोध कुट वदाल इतिंग अद दवसी मे पिन्नतुंट श्रवणेकरण लभिन्नी ए भागतुन्नासी वदाल उतुम धर्मयक तमाई मे पिन्नतुंट श्रवणेकरण लभिन्न भागतुन्नासी वेड इन्नकुट एक दवसा जानुसोन कियन ब्राह्मणया बागितुन्नासे बेहदकिंद पेमिनिया एविल्ला बागितुन्नासित समग पिलिसंदर कताबह कला पैत्तकिन वाडिविला इट पसे जानुसोन ब्राह्मणया मेविदीर बुद्धुरजानन्वासिगिन आहनवा कोई विधि धान्य भवत गौतम अन्वहांस मे समहार सत्यन इन्नो केनवा मे काय बिंदला मिय परलोगियाट पस्से मरणेट पत्तुनाट पस्से समहार सत्यन इन्नो केनो निरय उपदिनवा केला अपि अहला तियेनो दुगतिये निरे उपदीन वकीला ये धर्म देश आहनकट हालतीन वन आने विधिट वेन्द निरे उपदीन वना याम सत्यन ये निरे उपदीन हेतु मुनवगे कारण अदीला मुखदेकट हेतु बुद्धुरजान आसेगी आहन कौदहा जानुसोनी ब्राह्मणे बुद्धुरजान वासी पीलतुर दिनमा पिन्नत ब्राह्मणे कल निसातन नोकल निसात तमाई मी समहार सत्ते अन काय बिंदला मेरुनर पासी दुखती उपदिन्नी अपाय उपदिन्नी निरे उपदिन्नी केला
දේශනා කරනවා කියනවා කොහොමද කියන්නේ කොහොමද දේශනා කළේ බුදුරජාණන් වහන්සේ කළ නිසා නොකළ නිසා තමයි මේ සමහර සත්‍යය නිරේපදුනේ දුකදී ඉපදුනේ අපායෙ ඉපදුනේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ අහනවා ජානසෝනි බ්‍රාහ්මණයා බවත් ගෞතමයන් වහන්සේ සමහර සත්‍යෙ ඉන්නවා මේ කය බින්දලා මිය පරලෝගියට පස්සේ සුගතිය උපදිනවා කියලා දෙව්ලෝ උපදිනවා කියලා අපි අහලා තියෙනවා ඒ විදිහට දෙව්ලෝ උපදින්න නම් මොන වගේ කාරණයක්ද ඒකට හේතු වෙන්නේ ඒකට හේතු වෙන කාරණේ මොකක්ද කියලා දෙවෙනි වතාවේ ඥානසෝනි බ්‍රාහ්මණය අහනවා දෙවෙනි වතාවේ එහෙම මොකද්ද සමහර අය ඉන්නවා කලින් ඇවි සමහර අය ඉන්නවා දුගතිය උපදිනවා ඒකට හේතු වෙන්නේ මොකද්ද කියලා ඇහුවට ඇහුවම කිව්වි කළ නිසා නොකළ නිසා තමයි කිව්වෝ දෙවෙනි වතාව අහනවා සමහර අය උපදිනවා කියලා අපි අහලා තිනවා සුගතිය දෙව්ලොව එහෙ උපදින්න නම් හේතු වෙන්නේ එහෙනම් මොකද්ද කියලා භාග්‍යතුන් වහන්සේ කියා දුන්නා නම් හොඳයි කියලා බුදුරජාණන් සිංහ අහනවා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා පින්වත් බ්‍රාහ්මණය කළ නිසා නොකළ නිසා තමයි මේ සත්‍යයන් මේ පරලෝකයට පස්සේ සුගතිය උපදින්න කියන්නේ දැන් තේරුණාද මේක තේරුණා තේරුම් ගන්න ටික කමාරුයි නේ දැන් කළ නිසා නොකළ නිසා මොනා කරේ ඉඳද කියලා දන්නේ නැනේ ඕ විමසන කෙනෙකුට නම් තේරෙනවා මේ හැම කෙනාටම තේරුම් ගන්න අමාරුයි මොනා කරපු හින්දාද දන්නේ නැහැ මෙහෙම උනේ මොනා නොකළ හින්දාද දන්නේ මෙහෙම උනේ කියලා හිතෙන්න පුළුවන් ජානසෝනි බ්‍රාහ්මණතුමාටත් ඒක තමයි උනේ තේරුනේ නැහැ මේක මොනවාද මේක මොකද්ද මේ කිව්වේ කියලා හිතුන නිසා බුදුරජාණන් වහන්සේ අහනවා මෙහෙම අනේ මට නම් භාග්‍යතුන් වහන්සේ වදාළ කිසිම දෙයක් මට තේරුනේ නැහැ. ඒ විදිහටම තියෙනවා. අනේ මට නම් භාග්‍යතුන් වහන්සේ මට මේ විස්තරාත්මකව කිව්වේ නැහැනේ. ඔක කෙටියෙන් කිව්වේ. ඒ කෙටියෙන්ම වදාළ කාරණේ අර්ථය මට තේරුනේ නැහැ. ඒක නිසා බවත් ගෞතමයන් වහන්සේ මේ විස්තරාත්මකව කිව්වේ නැති කෙටියෙන්ම වදාළ මේ ධර්මය මට තේරෙන විදියට විස්තර කරලා මට කියලා දෙනවා නම් කොයිතරම් හොඳයිද කියලා. හරි නිහිතමානී වහලා තිනවනේ. තේරෙන සමහර විට තේරුණා කියලා හිටියන. හා එහෙමයි භාග්‍යතුන් වහන්සේ මං එහෙනම් යන්නම් කියලා ගියාන. තේරුම් ගන්න වෙන්නේ නැහනේ නේ. අනේ භාග්‍යතුන් වහන්සේ මට මේක කියා දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා මෙහෙම. හා හොඳයි. එහෙනම් පින්වත් බ්‍රාහ්මණේ හොඳට අහගන්න කියනවා. මම මේ කියන දේ හොඳට අහගන්න. ධර්මය අහනකොට මොනවාද තේින්න ඕනි? කාරණා. ධර්මය අහන්න ආසාවක් තේින්න ඕනි කියනවා. ආසාවක් ඇති වුණා නම් ධර්මය අහනවද? දැන් ධර්මය අහන්න ආසාවක් නැත්නම් මෙතෙන්ට එනවද? සෑහෙන කටයුතු තියෙද්දි නේද මේ ආවේ? ධර්මය අහන්න ආසාවක් තියෙන්න ඕන කියනවා. කැමැත්තක් තියෙන්න ඕන කියනවා. ඊට පස්සේ ධර්මය අහන්න ආස තියෙන කෙනා ධර්මේ අහන්න ඕන කියනවා. ඊට පස්සේ මේ ධර්මය අහලා මේකෙන් මම ප්‍රයෝජනයක් ගන්න ඕනි. ධර්මය අහන්නේ මොකටද? භාග්‍යතුන් වහන්සේ වදාළ යම් සැනසීමක් තියෙනවා නම් යහපතක් තියෙනවා නම් ඒ යහපත අපේක්ෂා වෙන්නේ නේ? ඒ යහපත උදා කර ගන්නවා කියන අදහසට පැමිණෙන්න ඕනි කියනවා. ඊට පස්සේ ඒ ධර්මය අහලා ඒකේ අර්ථය ගන්න පුළුවන් වෙන්න ඕනි කියනවා.
අනවශ්‍යදී බැහැර කරන්න පුළුවන් තමන්ගේ ජීවිතයට ගලපා ගන්න පුළුවන්කම තියෙන ආන් මේ විදිහට හික්මෙන කෙනා ධර්මයේ ශ්‍රවණය කරන කෙනා මේ ධර්මය අහලා ප්‍රයෝජනෙ ගන්නවා තමන්ගේ ජීවිතයට ඉතින් ජානසෝනි බ්‍රාහ්මණයාට එහෙනම් කියනවා පින්වත් බ්‍රාහ්මණේ එහෙනම් හොඳින් අහගන්න හොඳින් සිහි කරන්න කියනවා මම මේ කියන කාරණේ මං කියලා දෙන්නම් කියලා බුදුරජාණන්සි වදාලා එහෙමයි පින්වත් උන්වහන්ස කියලා ජානසෝනි බ්‍රාහ්මණය පිළිතුරු දුන්නා ඊට පස්සේ බුදුරජාණන්සි දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය සමහර අයක ඉන්නවා කියන මේ ලෝකේ කයින් දුසිරිත් කරලවා කියනවා කයින් දුසිරිත් කරලා තියනවා කියනවා දුසිරිත් කියන්නේ නරක දේවල් අයහපත් දේවල් කරලා තියනවා කියනවා කුමක් තුලින්ද කයින් මොනවාද කයින් කරන දුසිරිත් නරක දේවල් අයහපත් දේවල් ඔව් සත්තු මරනව නම් ප්‍රාණඝාතය කරනව නම් කයින් කරන ඔව් අකුසරයක් දුසිරිතක් අයහපත් දෙයක් නරක දෙයක් දුක් විපාක ඇති කරන දෙයක් සත්තු මරීම සතුන් මරීම ඒ වගේම කයින් කරන දුසිරිතක් තමයි සොරකම අන් සතු දේ සොරසිතින් ගැනීම සොරකම කයින් කරන දුසිරිතක් ඊට පස්සේ වැරදි කාම සේවනය කයින් කරන දුසිරිතක් එතකොට ප්‍රාණඝාතය කියගෙන සත්තු මරණ එක සත්තු මැරීම මහා අයහපත පිණිස දුක පිණිස පවතින දුසිරිතක් දැන් ඔබ අහලා තිනව නේද කැලණිතිස්ස මහරහතන් වහන්සේට වෙච්ච විපත ගැන මොකද උනේ තෙල් කටාරමක මේ පැහෙන්දරිය නේද තෙල් කටාරමක තෙල් දාලා ඒක උඩ ඒකට දැම්මනේ අපි අහලා තියෙන ඒකට හේතු වෙච්ච අතීතේ කරපු අයහපත් දේ මොකක් කියලාද දුසිරිත මොකක් කියලාද සතුන් මැරීමනේ මරණයට පත් කළා තියෙන්නේ මොන වගේ සතෙක්ද විශාල සතෙක්ද ආ පොඩි මැස්සෙක් අපි ගණන් ගන්නවද ඔක මැස්සෙක් මරණ එක ගණන් ගන්නවද ලෝකේ ඔය මැස්සනි කියලා නේද ගණන් ගන්නේ නෑ එදත් ගණන් ගන්න නැතුව ඇතිනේ ගණන් ගත්තේ නැති නිසා තමයි කිරි ජොග්ගුවට අර කිරිවන් ඔන්නෝහේ දෙතුන් සැරයක් උත්සාහ කළ බේරන්න ඔන්නෝහේ වෙන දෙයක් වෙද්දී කියලා කිරි ජොග්ගුවට මැස්ස වැටෙන්න එරියන්නේ නේ එදා ඉතින් හිතන්න නැතුව ඇති එහෙමනේ හැබැයි විපාක දෙනකොට ඒ පව මහ මොහොතක් ගොඩ ගලන්න තරම් බරපතලයි කියලා හිතුවද නේ මහ මොහොතක් ගොඩ ගැලුවනි කී දිනෙක මරණයට පත් වෙන්නේ නැද්ද නේ කැලණිතිස්ස මහ රහතන් වහන්සේ අතීතේ දරුවෙක් කොපල දරුවෙක් කියලා ඉන්නකොට මට මතක විදියට එදා මැස්සෙක් නිමරණයට පත් වුණේ කැලණිතිස්ස මහ රහතන් වහන්සේට එක විපාක අයහපත් විපාක ඇති වෙනකොට ඒ කැලණිතිස්ස මහ රහතන් වහන්සේට හානි කරන්න ඉදිරිපත් වුණ අයට මොන වගේ පවද්ද රැස් වුණේ ආනන්තරි පාප කර්මය බොහෝ පිරිසකටනේ රජතුමාටත් ඒ පාප කර්මය දැන් ඒ අයට මොනවා වෙලාද නිරේ ඇති ඒ අය ආයි නිරේ ඉඳලා එනව නේද ඒ අයට විපාක දෙන්න වෙනව නේද ආයේ එතකොට කොහේ ආයේ සම්බන්ධ වෙන්නේ එහෙනම් මේක නිමාවක්
වෙන්නේ නැහැ. ඒක නිසා තමයි තමන් යහපත් දේ කළොත් යහපත් විපාක දෙනකොට ඒකට යහපත උදා කරන්න පිරිසක් සූදානම් වෙනවා. ඒ අයට දිගින් දිගට යහපතම උදා වෙනවා. අයහපත නම් කළේ අයහපත් විපාක ඇති වෙනකොට මේ සසරේ යන අයම තමයි ඒකට එකතු වෙන්නේ. ඒ අයට දිගින් දිගටම අයහපතම තමයි උරුම වෙන්නේ. කොච්චර භයානකද නේ? මැස්සෙක් මැරලා එහෙමනම් මේ මිනිස්සු මරණයට පත් කරනවා නම් වෙනත් සතු මේ විදිහටම ඝාතනය කරනවා නම් ඒ වගේ විපාක කෙසේ නම් අපි පවසන්නද කියන්නද? බුද්ධ ආදී මහවතමයන් වහන්සේලාට මොනාකට මේ දේ දකින්නවනේ. ඒක නිසා තමයි මේකෙන් හික්මෙන්ද පනවලා තියෙන සතු නම් මරන්න එපා. ඒ තුල හික්මිලා හිටියොත් අර විපාක දෙන අවස්ථාවකට ඒ පිරිසට අපි එකතු වේද? දැන් කැලණිතිස්ස මහරහතන්සේ ඝාතනය කරන්න පිරිසක් සම්බන්ධ වුණානේ. ඒ සම්බන්ධ වෙච්ච පිරිස අපිනම් සත්තු මරන්නේ නැහැ කියන සීල්පදේ සමාදන් වෙලා හිටියානම් හා හොඳයි කියලා ඒකට සූදානම් වේද? අපේ මට නම් බෑ කියලා කොහොම හරි මක මග අරගන්නේ නැද්ද? එහෙනම් ඒක ඉක්මෝලා යන්න, ඒකේ මග අරගන්න, ඒක දුරු කරගන්න තියෙන බලවත්ම කුසලය මොකද්ද? සත්තු මරීමෙන් වැළකීම. වළඳනේ. ඒකෙහිඳ තමයි හිතසුව පිණිස පවතින්නේ කියලා වදාළේ සත්තු මරණ එක. ඒ වගේම සොරකමත් එහෙමයි. මහා යහපත පිණිස පවතිනවා. වැරදි කාම සේවනයත් ඒ වගේම තමයි මහා යහපත පිණිස පවතිනවා. ඒ කයෙන් කරන දුසිරිත්. එතකොට සමහර අය කයින් දුසිරිත් තමයි කරලා තියෙන්නේ. සුසිරිත් කරලා නැහැ. දැන් කළ නිසාත් නොකළ නිසාත් නේද දුගදී උපදින්න වෙනවා කිව්වේ? එතකොට මොනවාද කරලා තියෙන්නේ? දුසිරිත් කරලා කරලා නැති මොනවාද? සුසිරිත් කරලා නැහැ. මොනවාද සුසිරිත්? සත්තු මරීමෙන් වැළකීලා ඉඳලා නැහැ. සොරකම් නොකර ඉඳලා නැහැ. වැරදි කාම සේවන නොකර ඉඳලා නැහැ. ඒවා සුසිරිත්. ඒව තමයි කයින් කරන දුසිරිත්. කීයක් තියෙනවද? තුනක් තියෙනවනේ ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ දේශනා කරනවා වචනෙන් දුසිරිත් කරලා තියෙනවා කියනවා. වචනෙන් දුසිරිත් කරලා තියෙනවා, සුසිරිත් කරලා නැහැ කියනවා. මොනවාද වචනෙන් කරන දුසිරිත්? බොරු කියනවනම් වචනයෙන් කරන දුසිරිතම්. කේලාම් කියනවනම් වචනයෙන් සිදුවන දුසිරිතක්. ඊට පස්සේ පරස වචන කියනවනම් වචනයෙන් සිදුවන දුසිරිතම්. හිස් වචන කියනවනම් වචනයෙන් සිදුවන දුසිරිතක්. කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මේ හතර ආකාරයෙන්ම අපිට අහිත පිණිසමයි පවතින්නේ, දුක පිණිසමයි පවතින්නේ. දැන් අපිට සිහිපත් වෙන බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා දුකට පත්වෙච්ච රෝගී ස්වභාවයට පත්වෙච්ච කෙනෙක්, කුෂ්ඨයක් ඇදිච්ච කෙනෙක්, සුප්පබුද්ධ කියලා කුෂ්ඨ රෝගී ගැන අහලා තියෙන නේද අපි? ඒ කෙනා දකින්න කවුරු කැමතිද? දෙකී මාත්‍රයකින් අහක පොලා ගන්නවා. සමහරට උහුලා ගන්න බැරුව ඒ අකමැත්ත සමහරට මේ කාරලා සෙමයින් කරනවා කියන, බැහැර කරනවා කියන. ඉතින් මේ ඒ කියන්නේ අර අකමැත්ත ප්‍රකාශ කරන විදිහවල් නේද? හංගවන විදිහවල්. ළඟින් ඉන්නවද? ඒ දුගඳ උහුලන්න බෑ කියනවා. ඒකින් දැනන්නේ ධාරය විදිහට කරන්නේ. එතකොට කවුරුවත් ළඟට ගිහිල්ලා කතා කරන්න පුළුවන්ද? සමීප වෙලා ඉන්න පුළුවන්ද? ඇයි හොඳයි කම්පවත්තන්න පුළුවන්ද කාගෙත් එක්ක? බෑ, කවුරුත් පිළිගන්නේ. දකින්නේ දකින්නේ වෙලාවට අර කුෂ්ඨයා, අර කුෂ්ඨයාන කියලා තමයි කියන්නේ.
එක දවසක් බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට ධර්ම දේශනා කරනවා. කරනකොට දැන් මහමගන ඉන්නේ මේ කෙනා ආහාර පාන දෙන තැනක් වෙන්න ඇති කියලා ටිකක් දුර ඉඳලා බලනකොට ආහාර පාන දෙන තැන නෙවෙයි බණ කියන තැන. අනේ හොඳයි මම බණපදයක් අච්චුට්ටක් අහන්නම් කියලා ළඟට යන්න පුළුවන්ද? පේන තික්මානේ කවුරුත් නැති තැනක ඉඳගත්තා. භාග්‍යතුන් වහන්සේ දකින්නවා මහා නුවණ තියෙන කෙනකේ අය අතර මේ කුෂ්ඨ රෝගියා තමයි ඥානවන්තයා. නුවණැත්ත මේ ධර්මම් මේ දේශනා කරන ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කෙනා විදිහට දැක්කා. ධර්ම දේශනා කළාට පස්සේ කවදාවත් ආයේ සතර අපාය නොයන කෙනෙක් බවට පත් වුණා. බුදුරජාණන්සේගේ ලයෙහි උපන් ශ්‍රාවක දරුවෙක් බවට පත් වුණා. සෝතාපන ශ්‍රාවකෙක් බවට පත් වුණා. මේ ධර්මය අවබෝධ කළා කියලා තමන් අත්දැක්කා. ඉතින් හරි සතුටි. තමා තුළින් දකින නිසා ඕපනායක වෙයි සදහම්. දැන් තමයි මම දන්නවා මම මෙහෙම යහපතක් මට උදා වුණා කියලා. ඊට පස්සේ දැන් මෙච්චර කල් මිනිස්සු මෙයාට ගුණ කිය කිය අද හිටියේ. දැන් යනකොට මේක සක්දේන්දු දැක්කා. මේ මිනිස්සු කුෂ්ඨයා කුෂ්ඨයා කියලා කියපු කෙනාට දැමුත් කිව්වොත් මොකද්ද වෙන්නේ? දැන් මගඵලලාභ ශ්‍රාවකෙක්. දැන් වචනයක් කර දුන්නොත් මොකද්ද වෙන්නේ? බොහෝ දිනාට අනුකම්පාවෙන් මේ සුප්පබුද්දට උපකාර කරන ගම මිනිසුන්ටත් යහපත පිණිස ඇයි සත්පුරුෂ ධර්මයට පැමිණලා සක්දේන්දුත් සෝතාපන්න ශ්‍රාවකෙක්නේ. සත්පුරුෂ විදිහටනේ කල්පනා කරන්නේ. මේ සුප්පබුද්දලාට ගිහිල්ලා ගියා පුෂ්පබුද්ද පේන්නද නුඹේ ඔය හැටි? කවුරුත් ගණන් ගන්නෑ, කවුරුත් අපහාස කරනවා, දුකටපත් වෙලා කණ්ඩ බොණ්ඩ දෙයකුත් නෑ. මට පුළුවන් ඔබට උදව් කරන්න කිව්වා. අහසින් ඉඳන් කිව්වේ. කොහොමද උදව් කරන්න කියලා ඒවා? හැබැයි එක දෙයක් මං කියන විදිහට කරන්න ඕන කිව්වා. ඔය භාග්‍යවතුන් වහන්සේ කියලා බුදුරජාණන්සලා කියලා කිව්වට කොහොම කෙනෙක් කිසි ගුණයක් තියෙන කෙනෙක් නෙවෙයි කියලා කියන්න කිව්වා. ධර්මයේ ඔහොම යහපතක් උදා වෙන එකක් නෙමෙයි කියලා ධර්මයේ අගුණ කියන්න කිව්වා. ශ්‍රාවක සංගරත්නය කියලා ඔය අනුත්තර පින්කෙත කියලා අඳුන්නන පිරිසක් හිටියට ඔය ගුණවත් පිරිසක් නෙමෙයි, ඔය කෙලෙස් නැති වෙලා කිව්වට එහෙම එකක් වෙලා නැහැ. ඔය බොරුවක් කියලා තුනුරුවෙන් නේ අගුණ කිව්වනම් මේ පලාතෙම සිටු තනතුරක් දෙන්නම් ඕනනම් මං කිව්වා. ඔය කුස්ටෙස් සනීප කරන්නම් කිව්වා. දුගී දුප්පත්කම දුරු කරන්නම් මේ පැත්තෙම ජන ප්‍රසිද්ධව කෙනා කැමැතිම කෙනා බවට පත් කරන්නම් පිරිසක කිව්වා. තුනුරුවන් සරණේ මනාකොට පිහිටනවා ආරි ශ්‍රාවකයා. සුප්පබුද්ද කියනවා නුඹ අහස හිටියට කමන්නේ, නුඹ වගේ දස දහසක් ඇවිල්ලා කිව්වත් මට නම් ඒ විදියට කියන්නේ නැහැ කියන තුනුරුවන්ට ගන්නා කන්නේ. මම නෙමේ දුප්පත් කිව්වා, නුඹයි දුප්පත් කිව්වා. මම හොඳ පොහොසතෙක් කිව්වා. මට ආර්ය ධන හතක් තියෙනවා කිව්වා. ශ්‍රද්ධාව, සීලය, දහම් දෙනුම, ත්‍යාගය, ප්‍රඥාව, පවට ලැජ්ජාව, පවට බය හතක් තියෙනවා කිව්වා. නුඹට තියෙනවද කියලා ඒව. බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා සක්දෙන්ද කියන පුදුමයි භාග්‍යතුන් වහන්සේ මේ සුප්පබුද්දගේ අවබෝධය. මේ සුප්පබුද්ද තුනුරුවන්ට ගරහා කරන්න කියලා මං කිව්වා මෙච්චර මහා ලාභයක් ඇති කරලා දෙන්නම්, ඔබට මහා සම්පත් ලබා දෙන්නම් තුනුරුවන්ට ගරහා කරලා කරන්න කියලා කියනකොට නොසැලෙන පැහැදීමකින් හිටියා කියන තුනුරුවන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ පින්න සග්‍ර දේවේන්ද්‍රය ඔබ වගේ දසදහසක් ඇවිල්ලා කිව්වත් සුප්පබුද්දගේ හිතන වෙනස් කරන්න බෑ කිව්වා. එදා මිය පරලෝ ගියා හරකෙක් ඇනලා. දැන් ප්‍රසිද්ධ වුණා පිරිස අතර මේ මගඵලලාභී ශ්‍රාවකයෙක් කියලා. ස්වාමීන් වහන්සේලා අතර කතා වුණා, අනේ මෙච්චර අවබෝධයකට පත් වෙන්න හැකියාවද වෙච්ච කෙනා මෙච්චර දුක් විඳින්නේ මොකද කියලා. මිනිසුන්ගෙන් දහස්වර කුෂ්ඨයා කුෂ්ඨයා කියලා අහන මහන් නැතිනේ වචනේ අහන්න නැති. ඒක අතීත සිදුවීමක් කිව්වා. එක කාලෙක මේ සුප්පබුද්ද රජපෞලක හරි
සිටු පවුලක හරි ඉපදිලා ඇතික් පිටින් උජාරුවට යන මහමග හරි ආඩම්බරයි රාජකුමාරයෙක්නේ හරි කැමති අනුන් ගෞරව සත්කාර කළා හැමෝම ගෞරවයෙන් සලකනවට ඒකට ඇබ්බැහි වෙලා ඒකට හරි මේ කැමති ඒක ලබන්න අපේක්ෂාවෙන් ඉතියි හැමෝම සමාට හතරට පහට නැමිලා පානු වලට බැහිලා ඇකිලිලා වගේ ඉන්නවනම් හරි සතුටුයි පසේ බුදුරජාණන්ස් නමක් වඩින පසේ බුදුරජාණන්සි වටපිට බල බල මේ ඇමතිතුමාගේ මේ කුමාරයා එනවද වටපිට ආය බල බල යනව වඩිනවද පසේ බුදුරජාණන්සි පින්ඩ පාති වඩිනකොට ආ මට ගරු කරන්නේ මන් දිහා බලන්නේවත් නැහැ හැමෝම මට ගරු කරද්දි අර කිනා මන් දිහා බලන්නේවත් නැණි මන් ගණන් ගත්තේ නැණි කියලා අමනාපයක් ඇති වුණා තරහක් ඇති වුණා කටට ආව කේන්ති පිටම ආව වචන කිව්වා සිවුරත් පරෝගන ඉන්නේ ඇඟ පුරාම කවුද අර කුෂ්ඨයා කියලා එව්වා එච්චරයි ඊට පස්සේ යන්න ඇතිනේ මං හොඳට මේ ඒ හික්මෙන් නැති කටයුතු කර ආකාරයට මං හොඳට කටයුතු කරා කියලා හිතන්න ඇතිනේ ඒක මතකත් නැති වෙන්න ඇති මොකද්ද අපිරිසිදු වුනේ දූෂිත කරගත්තේ මොන දූෂිත දේ හැදුනේනේ හැසුරුනේ වචනය පරස වචනය තමයි කියවුනේ වචනේ දුසිරිතේ පිහිටියානේ දුසිරිත වචනේ දුසිරිත තක් විදිහට භාවිතා කරා එතකොට ආනේ නිසා සංසාරේ බොහෝ ජීවිතල නිරේ ඉපදිලා යම් දවසක ඉපදෙනවද මනුස්ස ලෝකේ හැමදාම එක සැරේයි කුෂ්ඨය කිව්වේ සිය දහස්සර ලක්ෂ වාර ගණනක් ආන්න කුෂ්ඨයා අන්නර කුෂ්ඨයා කියලා අහන්න හම්බුණා ඒ ජීවිතෙත් අහන්න හම්බුණා දැන් ඒකනේ කියන්නේ කරන කලට පව් හරි මිහිරි ඇමතිතුමාගේ පුතා හිතන්නේ මම හොඳට දෙකක් කිව්වා කියලා උන්නාන්සිට කියලා හිතානේ නැද්දනේ එදාට නම් මිහිර මං ගිහිල්ලා කියන්නේද නේද රාජතුමනි මට හැමෝම ගරු කරද්දී අහවල් කෙනා මට කිව්වේ නෑ මං හොඳටම දෙකක් ඔය සද්ද නැතුව යන්න දෙන්නේ පස්සේ උදල ජාන්නසනේ ඇයි සද්ද නැති වෙනකොට තවස් සතුරු වෙන්න ඇති ඇයි හොඳට දැනුණා කියලා නේ හැබැයි දහසිය දහස්වර ලකුෂ්ඨයා කියලා අහන්නම ලැබුණා වචනේ වරදවා ගත්තා ඒ වගේ සසරේ බුදුරජාණන්සේගේ ආදීනව දන්න හින්දා තමයි මේ වගේ හික්මෙන්ද කියලා වදාලේ ආන්නේ විදියට යම් කෙනෙක් වචනෙන් දුසිරිත කරනවා නම් සුසිරිත කළා නැත්නම් නිරේ උපදින්න හේතු වෙනවා කිව්වා එහෙනම් වචනෙන් දුසිරිත කරලා තියෙනවා කරලා නැති මොනවාද සුසිරිත ඒ වගේම සිතින් දුසිරිත කරලා තියෙනවා සුසිරිත කළා නැහැ ආන්න ඒක නිසා නිරේ උපදින්න උනා කිව්වා මොනවාද සිතින් කරන දුසිරිත අනුන්ගේ දේවල් වලට ආස කරනවා හරි කැමති අනුන්ගේ දේවල් වලට ඔය නිකන් ඔය මොකක් හරි කාගේ හරි ගෙදරක් තියෙනවා නේ මටත් මේ වගේ ගයක් හදාගන්න නැත්තම් එහෙම හිතන එකද නෑ එහෙම නෙමෙයි කවුරු හරි ඇඳුමක් ඇඳිනවා නම් මමත් මේ වගේ ඇඳුමක් ගත්තා නම් හොඳයි එහෙම හිතන එකද නෑ කෑමක් කනවා නම් අපිත් කෑවා නම් හොඳයි මේ විදිහට එහෙම හිතන එකද නෑ අන්න අය නැසිලාවත් කමන්නේ මට මේ ගේ ලැබෙනවා නම් මේ වස්තුව දීපල ලැබෙනවා නම් කියලා අන්න අයගේ විනාශයවත් කමන්නේ නැවිලා මඟට හුඳක් වෙනවා නම් කියලා එහෙම හිත නෑ නේද බරපතල විදිහට මාන්නේකට තමයි අනුන්ගේ දේ අවිද්‍යාව අවිජ්ජා ඒ පළවෙනි එක සිතින් දුසිරිතේ ඇසිරෙන අවස්ථාවක් ආකාරයක් ආය සිතින් ද ආය තරහසිත ප්‍රියමනාපයිද තරහ ගියම් බලන්න එහෙම හොඳයිද ප්‍රියයිද මේ හොඳට ඉන්නගෙන තරහ ගියම් බලන්න පුළුවන් මොන දිහා රියමාරුනේ ආන්න එතකොට තරහ යනවා කියන්නේ සිතින් දුසිරිතේ
आय मिथ्या दृष्टि दस आकार बहलति आने मिथ्या दृष्टि दस वस्तुक आने आयुर्षियावती कुहक कमती अहंकार मानकार कमती सीते कुछ दीवाल तीन सीता अपरिशुद्ध कर दूषित कर दूसरी आने कल तीन कैन करल तीन कैन सुसिरी कल अनुंग देवस आसन अच्छर तद बल विदी आसन करला अने मे आट मे बल पिन्नटने मंगेव कल एट नी ऐना मम्मी जीवते मेवा कर मट लेना पिंकल मंकीन लोनी आय मैत्री सी तिंग आशीकर मन मिथ्यादृष्ट नवीन ना सुसिरी आने विदर बुद्र जन शिवदाल खाइन दुसीरी करलतीन वनंग वचने दुसीरी करलतीन वनंग सीतीन दुसीरी करलतीन वनंग खाइन सुसिरी कल नेत्तं वचने सुसिरी कल नेत्तं सीतीन मनसिन सुसिरी कल नेत्तं तमाई निरे उपदिंदे हेतु वेन्नी नेन तेरी नमद बुद्र जन की याद नट पास तेरना ईट पश्चिम कदि सुगति उपदीनाया तीन वकीलोनी एक हेतु इन मुखद किला बुद्रजन सिंह आहन ईट पशी अभी मुखद देश नागरी कल निशा नौकल निशा तम एम उवा सुगति उपदी मुना कल निशाद सामहार किनी खाइन सुसिरी करलतीनवा सत्तु नुमरा इंदलतीनवा स्वरकाम नौकर इंदलतीनवा वैरदि काम सेवने नौकर इंदलतीनवा दुसिरी करलने यहापते में हिक्मिलतीनवा ईट मसे वचने सुसिरी करलतीनवा मुनाद वचने करन बोरु नोकिया इंदलतीनवा केला नोकिया इंदलतीनवा परस वचन नोकिया इंदलतीनवा वेलकिलतीनवा इसवचन वलिंग मेलकम सुसीरीत मे ब्राह्मणे सीतीन सुसिरी कलतीन अनुंग देवदलट आस नुकर इंदलतीन ईट पे तरह नोगिन इंदलतीन मिथ्यादृष्टिक नोवी इंदलतीन आने सुसिरी करपु निसात दुसिरी नोकल निसात सुसिरी कलतीन दुसिरी नौकर निशातमय को दुपदी सुगति पुदी आने दीर बुद्र जानस जान सोनी ब्राह्मण अट कील दुनट पास हरी सतुट काटद जान सोनी ब्राह्मण तुमाट हरी सतुट बुद्र जानस मेवे दीट कील दुनट पास ये आट हुंदर तेरुना एहना निरे अन के निरे नोया इंड नोनी कोहमद केला तेरुंगत्ता मुंदर पेहदल कल दुनि ईट पास सुगति उपदीन डोनी सुगति अंड मुना आकार कट्टी कर डोनी केला कील दुन पास तेरुंगत्ता हरी सातुट थिंग एट सातुट वेला मे जानस्वर ब्राह्मण भाग्य तो ना पील तो दिन भाग्य गौतमी अन्वहांस इताम सुंदर ऐकेनो भगवद गौतम मन हरिम सुंदराय हरीट मठ मेव गीतमाई एक वेटहीन की अटट हरवलाति बीच दया उडट हरवगीन जटट हरलाति उड़े अक्ट उडट हरवाम वतर काल वतर काल या अटट हरला पीरने वो नैन उडट हरवान तमाई पीरी वहलती उरला पेन्नुवगीन ए अति वेटहीन मम्मला केना ऊंट नियम मग हरिपार पेन्नुगीन एसती आईट रूप दकि अंदर ही अंदर तन तेलपहन दलुवगीन ये दीट भगवद गौतमी अन्वहांस ये नुए काट नी वेटहीन दीट श्री सद्धर्मी देश नाकला मा अद पटन मे मोहते पटन भाग्यवत बुद्रजन अन्वहांसी शरणेनवा श्री सद्धर्मरत्न शरणेनवा
महा संगरत्ने चरण यनवा मे मोहते इंदला स्वामी निभागतुन्नांस मन तेरुवान चरण की उपासक पिलिगन्ना से भूम सतुसी जानसोन ब्राह्मणे की इतिंग अद दवसे मे धर्मे मे पिंड श्रवण कल ये बुद्धुजान महाकरुणाम दाल धर्मे मे पिंड सोसे मे बुद्धुजान की श्रावके अट उतम निवान मगिमेमी खाई सुशीरित सुलि कटेत कल्ला काय सुशीरित वाची सुशीरित मनो सुचिरित सुशीरित दीन कल सुगति गामे जीवित लागन सुगति रखवर ने सलसागन बुद्धुजान वासी वदाल धर्मी मनाकोट हिमीन कल्याण मित्र संपत्ति लबल उतुम धर्माबोधीन शनसीम पिनस अददवसी मे रसकल सीलु पिन हेतुपकार अददवसे मे आकार अश्रीमदंसक सदाम देशनावसंद दायकत्वरि बिबिनी वेगम पदी करुणा मणतुंग मेनियम अद धर्मदान मे पिंक सद दान दायकत्वरि प्रधान अरमुन विधियट विधियट सदन कलतेनवा जीए मणतुंगे हेत्तपस्न उपांदिनेट दिगासिरी प्रतिमट जीए प्रियंत कुमार मणतुंग पुतनुवांगे उपांदिनेट दिगासिरी पतंडत उसस्पिल विभाग पेनेसीटन दिनितिमाली मणतुंग दुवटत निर्माण दसुन नदुनित पुताट ताशीर्वाद करंडत बलापुरतेनवा एवगेम मिय परलोगे ज्ञातींट पिन अनुमोदन करंड बलापुरतेनवा पिन्नतलुक स्वामीनासेतलु स्वामीनासेलाडत पिन अनुमोदन करंड बलापुरतेनवा सुजीवत सिटिन ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ මේ ආකාරයෙන් රසකලාව සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා සක්දේව් රජාණන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම සදෙව්ලෝ වාසී සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම පළාත් වාසී ප්‍රදේශ වාසී නානා නම් ගොද්දරන පින් කැමති සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා මේ පොන්නි භූමියේ වැඩ සිටින සීල දෙවියන් මේ පින්න සීල දිනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ට තුතුම් ධර්මාවබෝධයේ පිණිස රැස්කලා වූ සීලු පින් හේතුපකාර වේවා කල්යාණ මිත්‍ර පින්න ලොකු ස්වාමීන් වහන්සේට මේ සීලු පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේලා दीर्घाय संपत् दावेवा चतुरार सत्य धर्म अवबोध करगन ससर निदास मे पिन गुरुदेव दुंट हेतुपकार वेवागेम महामेवनावासी सील पिन्ना स्वामीनाशेलैतु गौतम बुद्ध ससुने पीलवेत् सीलुम स्वामीनाशेलाट मे पिंग अनुमोदन वित्वा ये सीलुतमशीलाट तुतुम धर्माबोधे पिनस मे पिन हेतुपकार वेवा अनगारिका मेनेन वहांसेलाट पेविद्यापेक्षक सीलु दूपतुंटत मे पिंग अनुमोदन नित्ता ये सीलु दिनाट तुतुम धर्माबोधि पिनिस रसकल पिन हेतुपकार वेवा एवगेम मिय परलोगिय जीए मुतुबंडा पियतुमाट मे पिंग अनुमोदन नित्ता ए एम सुदुमेनिका मेनियंट मे पिंग अनुमोदन नित्ता एम बी अपुहामी पियतुमाट मे पिंग अनुमोदन वित्वा एच एम पोडिनोना मेनियंट मे पिंग अनुमोदन वित्वा जी ए विजयतुंग सोहयुराट मे पिंग अनुमोदन वित्वा बी ए मनोजा संजीवनी दुवट मे पिंग अनुमोदन वित्वा एम बी पियसेन सोहयुराट जी ए जयवर्धन सोहयुरायन मे पिन्नतुन्ना मिन मे परलोगिय सीलु ज्ञातींटत ए नम संधान कल ज्ञातीन नेतुलु मे जीवते पुरावटत् अनंत ससर पुरावटत् मे परलोगिहिल्ला पिन बलापोरतुन सीटन सीलु ज्ञातीन मे पिंग अनुमोदन नित्वा पिन अनुमोदन ज्ञातीन सेपवत्तेवा सुपत्तेवा ससर दुखिन आत्मिदीम पिनिस रसकल पिन हेतुपकार वेवा एवगेम हेत्त पस्सन उपंदिने समरन जी ए मणतुंग पीतुमाट मे पिंग अनुमोदन नित्वा एवगेम जी ए प्रियंत कुमार मणतुंग पोतनुवंटत्
උසස් පෙළ විභාගයට පෙනී සිටින දිනිතිමාලි මනතුංග දියණියටත් ඒ වගේම නිර්මාණ දසුන් නඳුනෙත් පුතාට මේ පින් අනුමෝදන්වත්තා උතුම් වූ බුද්ධානුභාවයෙන් ශ්‍රී සද්ධර්මයේ ධම්මානුභාවයෙන් ආර්ය මහා සංඝ රත්නයේ සංඝානුභාවයෙන් රැස්කල පිනේ පුණ්‍යානුභාවයෙන් ඒ සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වෙත්වා කායික සුවෙන් මානසික සුවෙන් සැනසීම උදා වේවා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සාර්ථක කරගෙන මෙලොව ජීවිතය යහපත් කරන්නත් පරලොව ජීවිතය යහපත් කරගන්නත් උතුම් ගුණධර්ම දිනු කරගන්නත් පින් රැස් කරගන්නත් වාසනා ආදා වේවා සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස රැස්කල පින් සියලු දෙනාටම උපකාර වේවා ඒ වගේම සුජීවත්ව සිටින ප්‍රියන්ත කුමාර පොතනුවන්ටත් දිනෙත් ධනුජය මුණුබුරාටත් මේ පින් අනුමෝදන්වත්තා ඒ වගේම චමිලා රත්නායක ලේලියට ප්‍රියංගිකා කුමාරි මනතුංග දියණියට ඒ වගේම ජීජී වසන්ත කුමාර දෑනනුවන්ට මේ පින් අනුමෝදන්වත්තා ඒ වගේම අසනේපෙන් සිටින පැහැසරණි දුවට ඒ වගේම ටිෂානි දියණියට මේ පින් අනුමෝදන්වත්තා ඒ වගේම අසනීපෙන් සිටින සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සෑම සියලු දෙනාටත් තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් රැස්කල පිනේ පුණ්‍යානුභාවයෙන් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ උදා වේවා කායික සුවෙන් සුවපත් වේවා මානසික සුවෙන් සුවපත් වේවා කායික මානසික දුක් දුම්නස් දුර කරගෙන සුවසේ නිවන් මඟට උපකාර උතුම් ගුණ ධර්ම දිනු කරගෙන උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්න රැස්කල පින් සියලු දෙනාට හේතු උපකාර වේවා ඒ වගේ මේ පින්තුන්ට නොඒක ආකාරයෙන් මේ ධර්ම දානයේ පින්කම සිදු කිරීමට නොඒක ආකාරයෙන් උපකාර කළ සියලු පින්තුන්ටත් අනුමෝදන් වූ සියලු පින්තුන්ටත් අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණ සියලු දෙනාටත් උතුම් වූ බුද්ධානුභාවයෙන් ශ්‍රී සද්ධර්මයේ ධම්මානුභාවයෙන් මහා සංඝ රත්නයේ සංඝානුභාවයෙන් රැස්කල පිනේ පුණ්‍යානුභාවයෙන් ඒ මනතුංග මෑණියන් ඇතුළු ඒ මනතුංග පියාතුමා ඇතුළු පවුලේ දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටත් මේ පින්න සියලු දෙනාටත් සුවසේ නිවන් මඟ දිනු කරගෙන උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්න භාගතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් යම් සැපේකින් සැනසෙනවද සියලු දෙනාට උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව භාග්‍ය උදා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 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 නමෝ නමෝ බුද්ධාය 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 නමෝ
बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.